ශ්‍රදධා ප්‍රධාන ප්‍රවෘ්ති විකාශය සමගෙන් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් සිරස්ථල අනුලාධපුර යිතිහාසික උරුමය සුරැකීම සඳහා නව නීති පද්ධතියක්. ලාස් සහ ලිට්්‍රෝ ගෑස්වල ිලගණන් සමානමන පරිදි මෙල සූත්‍රයක් හඳන්වාදීමට වළඳ අමා්‍යංශය තීරණය කරයි. මෙරටට අවශ්‍ය බීජ රට තුළ නිෂ්පාදනය කිරීමේ නව වැඩ පිළිවෙලක්. ලැවගිනි හේතුවෙන් ග්‍රීසියේ ප්‍රදේශ රසකට ටැඩී බල පෑම්. මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මකකිෙරීමට විශේෂ කමිටුුවක් පත් කරන බව, චනාදීපතිී රනිල් වික්‍රම සිංහ මහතා පවසනවා. ඒ මහ විහාර සංවර්ධන සැලස්ම සහ, අනුරාධපුර පෝචා භූමී සංවර්ධන සැලස්ම පිළිපඳ අනුරාධපුර බෝමනු විහාරයේ පැවති වැඩ සටහනකට එක්වෙමින්. මහා විහාර සංවර්ධන සැස්සට ප්‍රමුකත්වේ ලාාදේෙන් අුුවාධපුර පූජා හම සංවර්ධන සැස්සම කඩිනම් කරන ෙේ ජනාතිපති රනි වික්‍රමසිංහමහ නිල හරන්ට උපදෙස්ල පාතීතිබෙනවා හා විහර සංවර්ධන සැස්ම ක්‍රියාත්මකකිරීම සඳහා ෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පුා විද්‍යා දෙපර්මේන්තුව සහ විශ්ව විද්‍යාල වල විශේෂඥ කණඩායම්ගෙන් සමනිර්ත කමිටුවක් පත්කිරීමට කටේතු කරන පවයි ජනාතිපතිවරයා අවධහරනය කළේ ජනාතිපතිවරයා මේ පිළිඳව සඳහන් කරසිටේ මහහාවිහර සංවර්ධන සැස්මහ අනාධපුර. ජූමිංවර්ධන සැස්ම පිබඳව. අනුරාධපුර බෝමන විහාරේ. ඒ පස්වරුවේ පැවති සකචඡචාවකට එක් වෙම. වත්මන් ලෝකේ රටවල් තම අත ශිෂ්ාචාරය ඉස්මතු කරමින්. ඉදිරියට යනිට අිමානවත් ශිෂ්ඨාරයකට සහ. එතිහාසක හිමකකාම් කියන ශ්‍රවීලාංකයන් ඒ පිළිබඳ නිසි අවධනයක් ොම නොකිරීම කණගාටතුදායක බව. ජනාධවිධවරයා මෙහිදී පෙන්වාදීතිබෙනවා මහා විහාර සංකිරණයේ සීමවන් හඳනා ැීම සහ කැනම් කටේතුළල ප්‍රගතේ පිරිබඳව නිල්ල හරින්න්ගෙන් කරන විමසු ජනාධපතිවරයා හහාමිහාරේ කැනෙම් කටේතුූ හ අනුරාධපුර පූජාභහමි සංවර්ධන කටයතුවලට යොදවා ඇති, පුරාවිද්‍යා නිල්ල ධරන්ගේ සංඛ්‍යාව එම සංයුතිය සහ. ක ඇති ප්‍රතිපාදන පිබඳවද. විමසා බලා තිබෙනවා එම කටයුතු පිබඳව සෑහීමකටත්විය නොහැකි බවත් අඩුපාඩු කඩිනමින් නිවැරදි කර ගනමින් මහා විහාර සංවර්ධන සැස්ම විදිමත්ව ක්‍රියාවට නැන්වීමේ අවශ්‍යතාවයත්, ජනාධපතිවරයා මෙහිදී අවධාරණය කිරීම යශේෂත්වයක්. එෙන්ම අන්රාධපුර අයිතිහාසික උරුමේ සුරකීමට. ඊට ආවනික නවනීති පදධතියක් ගෙන ඒමට අපේක්ෂා කරන බවද. ජනාධපති රනිල් වික්‍රම සිංහ හතා සඳහන් කලා. තවද පැරණි පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමය අනුවම කටයතු පත්වාගෙන අනේ ගැඹරින් ධර්මය අධ්‍යනය කළ හැකි මධ්‍යස්ථානයක් ලෙස මහා විහාර විශ්වවිද්‍යාලය ඇතිකිරීමේ කටයුතු ආරම්භ කරන බවද. ජනාධපතිවරයා සඳහන් කරතිබෙනවා. ලා් සහ ලිට්‍රෝ ගෑස් පල මිලගණන් සමානබන පරිදි මිසූත්‍රයක් හඳුන්වාදීමට පියවරගන්නා පව වෙළඳ අමාත්‍යෙන් අලින් පනාන්දු මහතා පවසනවා. අමාතිවරයා පෙන්වා දින්නේ වෙළඳ පොලේ ලිටරෝගෑස් මිට සාපේක්ෂව ලා් ගෑස් මි ගණන් ඉහළ අගයක පවතින බවයි සගිය කාලය තුළ ලිට්‍රෝගෑස් සමාගම විශාල වශයෙන් පෑස් මිල අඩුකිරීමට කටුතු කරවා. නමුත් ලිට්‍රෝ සමාගමට සාපේක්ෂෝ ලාබ් සමාගම. සමන්ගේ මලාල අඩු කිරීමට ඇැකියාවක් ලැුන් නෑ. අද වෙද්දී මේ ගෑ සිලිින්ට දෙකා අතර වෙනස රුපියල් හත්සය පහක් හත්ති අටක්. විශාල ප්‍රමාණක සහල විස්සක විසි දෙක වගේ මිල ප්‍රතිශ්ශතයක් තියෙනු. රිිට්‍රෝ සමාගමත් ලාබ් සමාගමත් අගෙනල්ල සාකච්ඡා කරලා මම කිව්වා එක මිලකට මේ දෙන න්න ෝනයි එක. ලාබ සමාගම කිවේ ඇගේ තියෙන මුල්ලිේ ප්‍රශ්ට සහ අනෙකුත් ය වේදන් නිසා ඇයට ිල වැඩවීමක් සිදියල ති නොයඉකිෙන නිසා මංගේ යට කිව්වා යම් කාලයක් දෙන්නම්. මේ තියන වෙනස. හැටික්මි ිල බ පත් කරගන්න හෙම නැත්තම්ම ඒ අනුව නීතිමය කටයුතු සඳහා අවශ්‍ය පීවර ගන්නවා. මොකද අද අපේ රටේ මිල සූත්‍රයක් ගෑස් සඳහා තියනවා. ඒක තියෙන්නේ මුදල්ල මාන්තයන්සය ඒ පවිච්චි කරන්නේ ලිට්‍රෝගෑ සමාගට පමයි. හැබැයි රජයාක මිලසූත්‍රයක් තියවනම් අදාලතියන සියරු සමාගන්ලට ඒ අයිතිවන්නඩ ඕනු. එනිසා මං ඒ මුදල්ල අමාත්‍යශ ලධාරීට තුප දෙෙස්දුන්නා මේ සමාගන් දෙකටම හරියන විදිර මිලසූත්‍රයේ සකසන්ඩ. ඒ සකසලා ඒස අනුව ඉදිරියේදී මේ මල දෙකම එකක අත්තර ගෙන්්ඩ උනයි ගෙනෙක මයි තීන්දු කරේ. ඒයට කිව්වා මාසයක් ඇතුළට මේ කොටස් දෙකට හරි මේ මිල එක මිලකට ගඩ කියෙ එක ම ඉල්ලීමක් කර ඒගේ යහපත් ප්‍රතිචාරයක් තිබ්බ මට සෞ්ද වෙද්‍ය උත්තරයක් ලාදිනයෙක් මේ කොහොද මේක අඩු කරන්න කියෙ. ආනායනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට රජය තීරණය කරතිබෙනවා. දේශී පොල්තෙල් නිෂ්පාදකින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම බදු පැනවීම සිදු කරන බවයි. මුදරාජ්‍යාමාතය රජත් සයමලාපිටිය මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් සමස්ත ලංකා පාරම්පාරික පොල්තෙල් ආනායනකරුවන්ගේ සංගමය සඳහන් කළේ එඔස්සේපාරිභෝගිකයින්ට සහනයක් සිදු නොවන බවයි. ඔवागा කරवा හොते නි්ාद ේර අරක් කරන අවශ්‍යන ති රජ्य විේෂ වධන මු පරිෝ ොते බද මක් හමන ට ම ොते ුද්ද නො ො ශෙන් ං उट ෙ න ඒ ध प පහ ली ෙट आए. සුද්ध කල ොते ස ගේෙන ක ය පහක් लीට ෙගट आක මෙ වැි ප්‍රමාණයක් ගෙනවා සේෂම ප්‍රති अपनाන සඳ आන ක ල පිට්‍රතර ය සඳा කියලා. ंडண்டෑ no. අප . ුදත්ති වා දේශ පොතති ්පාදක ල රකට පත්වෙලා කිෙේවත්තම ලා පොරත්වන තත්වත්තක් දි සතිේදී අයන කරන පොල්තෙල් සඳහා තියන බද්ද වැඩි කරන්න. වැඩි කරලා එට ොල්ත නිෂ්පාදකවාගේම අස්සාන වශයෙන් ඔොල ව ගකරුවන්ට සාධාන ිලක් ලබෙන තත්වයකට මේ රඳද පොල පරිවර්ත්ය කර නික්්ෂත වසයම අපේ කාරනාවට කටතු කර බ ර න ත් ෝ රපය විසිපහකිව අඩුගාන මේක වැඩි කල යුත්තු කියලා කිසි ේත්ම ගියයක්ක්මතුරින් ඇතිෙන්න්න ඉඩක්නෑ කිසිේ වෙත් ීට සමගමී පදස්තක්. පරම්පරික පොල්තල් නිෂ්පාදකන්ගේ සංගමය සඳහන් කලේ ඒ සේ පාරිභෝගිකයින්ට කිසිදු ප්‍රතිලාබයක් නො ලැබෙනවයි. මේ අවස්ථාවේද! බදු වැඩිකළ යුතුයි! කර්මාන්ත පද්ධති ආරක්ෂා කළ යුතුයි. නමුත් පක් බද? පැනවීම හෝ ඉවත් කිරීම කළ යුත්ते අපේ ජනතාවට ආරක්ෂාවන විදියට ජනතාවට සහනයක් වෙන්න මේක කර්මාන්තකරුවක්ත් मेකिंग मेකिंग ආනකර වෙට ලබ ලබගනීම ලිේ මේක ජනताවාී ආ්ුවක් නං ජනताාව මේ බ පැනවීම සාහ ඉවත් කිරීම කළ යුතුයි මේකට කළල යුතු එකමයි විශුතුමताමයි. එ से දෙෙसेම්बर මාසකත් ීරने ල්ते ෑන වෙනෝට අමුත්‍ර්‍ය ආනෑනේ කිරීම අමුත්‍රව්‍ය ආනෑය කරපුුවම අපේ දේශය කර්මාන්ත පදති ගතර केෙනවා අපේ දේශය පාරිභෝග ඇතරකෙනවා ඒක අපේ අධ්‍යනය අපේේ පොල් සම්බන්ධ රජිකාरी අධ්‍යශය යට දෙවාධනය කළ අවස්ථාවදි එක අපට තහන සහිතව ්‍යත්ම කර වෙන්න ඕන අමුද්‍රව්‍ය ලබාගෙනීමේ ප්‍රयाත් අමුද්‍රව්‍ය ආනෑනකට නිශ්පාධන අවශ්‍යකර තෙල් ප්‍රමාණ ලබදීන්නට කටයුතු කරने එක. දෙදහස් තිහවන විට එලවලු පීචාණනසීම, සියට සියකින් නතරකිරීම සඳහා, මෙරට අවශ්‍ය බීජ රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක්, ඉදිරියේධයාරම්භ කරන බව කෘෂිකර මමාත්‍යය මහින්දාමරබීර මහතා පපසවා. ෘිරම දෙපර්තමේන්තුව දෙදහස් විසිතුන වසරබන විට එලුල බීජ ආනාෑනේ සීම සයට සයකින් අතර කිීම සඳහා අවශ්‍ය බීජ රටතුළ නිෂපාදනය කිරීමේ වැඩ පිළ වෙලක් ආරම්භ කරතිබෙනවා අප රටේ වගාවසඳහා අවශ්‍ය එලවලු බීජ වර්ග බහල වශයෙන් ආෑනය කරනු ලබන අතර මෙම ආනෑනික බීජ වර්ග සහා ඉහළිලක් ගැවීමට ගොවීට සිදුව තිබෙන බවයි කෘෂිකරම අමා තැංශය පෙන් පාදන්නේ හතුවෙන් එලවු වගාවෙන් ප්‍රමාණවත් ආදාමක් ලබගනීමටන හැකිව ඇති බවත් ොවි සංවිධහන නියෝජතයන් පෙන්වාදී බෙනවා. එම කරුණ සැලකිල්ලට කනමින් අපේ රටේ වගව සඳහා අවශ්‍ය එලවලු පීච. දේශය වශයෙන් නිෂ්පාදනය එහළ නැවීම සඳහා වැඩ පිවෙලක් සකස් කරනලෙස. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම මහතා කෘෂිකරම දෙපාර්තමේ තුවට උපදෙස්ලාපාදීතිබෙනවා විශේෂයෙන් එලවළුිල ඉහළයාම පාලනීමෙන්ම, එළවු නිෂ්පාදනය එහළනැඟවීම සඳහ. සුදුසු ඉහළ අස්වැන්නක් ලබාගත හැකි, දෙෙමුුම් බීජ, කෘෂිකරම දෙපාර්ථමේන්තුවේ බීජ ගවිපලමගින් නිෂ්පානය පුළල්කිරීම, ේවුණ විට ආරම්භ කර ඇතිබව එමදිපාර්ථමේන්තුව සඳහන් කලා. එයානුව දෙදහස් තිය වසර වන විට එලුළ ීජ ஆනනේ, සේට සවයකින්ම නැවත්වීම இලක්க்க කර කැනමින්, ෘෂිකරම දෙපර්මේතුව විසි, ේශය එලු බීජ නිෂ්පාදනය අරබාතිබීම විශේෂත්වයක්. වැඩ පිළිවෙ ඇතේ දැට එලවලු බීජ අව්‍යතාවෙන්, පතෝල සේටසයක්, මෑකරල් සේට අනුතුනක් කරවිල සේට අසුන්නාවයක්, ඔම්බටු සේට හැත්තැන්නවයක්, බෝංචි සේට හැට හතරක්, බණඩක්කාල් සයට හැට එකක් මාළුමිරිස් සේට හතලිස් හතරක් තක්කාලි සේට විසි හතක් සහ, රාබු සේට තිස්නවයක් වශයෙන් බේජ නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. මෙට සමස්ත එවළු බීජි අවශ්‍යතාවේ. ෝගම් ක්ෂ අක් පමණ වන අතර ඉන් උඩරට එලවුලු සඳහා කිලෝග්‍රෑම් ක්ෂයක්ත පහතරට එලවුලු සහහා කිිලෝග්‍රෑම් ලක්ෂ හතක් දෙලෙස බේජ අවශ්‍යතාවය පවතින බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වාදන්නේ ඒ අනඩුව මෙම බීජ අවශ්‍යතාවය දේශය බීජ නිෂ්පාදනයෙන් හා ආන එනික බීජ මගින් සපයා ගනු ලබනවා. රටහි පවතින සාමාන්‍ය දේශගුණක තත්ව යටතේ උඩ රට එලවල් වන ගෝවා චීන ගෝවා බෙල්පෙප ීට කොලි, නෝකොල් ලීක්ස් සලාද වැනි බෝග කාණ්ඩයන් හි බීජ මෙරටදී නිෂ්පානය කළ නොහැකි අතර එම බීජ අනිවාරයෙන්ම ආනෑනය කළ යුතුවන බව ෘෂිකරම දෙපාර්මේන්තුව පෙන්වා දෙෙනවා. එෙන්ම එම අගේ වාර්ිකව කිලෝගෑම් ලක්ෂයක් පමණි වනවා. ඇත ෘෂ කර දෙපර්තමේතු වින් නිපදවු ලබන බීජ ගොීන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහ ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට අනුබදධව. බීජ අලිවිසල් ස්ථාපි රීමට පියවරගන්නා ලෙසිද. කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීම හතා නිලද හරෙන්ට උපදේශලපාදී පෙනවා ලැන්තවදේශය පවත් කිහිපයක් කැටී. දහස් සිතුන වර්ශෂය සඳහා දෙවන පාසල්වාරයේ පළවන අීර ජුි සිහතර ආරම්භ වී අගෝස්තු දහත් වන දින අවසන් වන බව අධ්‍යාපනමාත්‍යංශය පවසනවා ඒය අනුව අගෝස්තු දහට විසිහත දක්වා නිවාඩු ලබාදීමටයි නියමිත වැත්තේ දෙවන වාරයේ දෙවන අධිර ගෝස්තු විසියට සිට ඔක්තෝම්බර් විසිහත දක්වා පැවැත්වීමට නියමතයි. එමෙන්ම තුන්වනවාරයේ පළමු අදිර ඔක්ටෝම්බර් 30ට නොම්බර් විසි හතර දක්වා පැවැත්වීමට නියමිත බවයි වාර්තාාවන්නන්නේ මෙත උසස්පල ඉබාගේ හේතුවෙන් නොවම්බර් පට දෙෙම්බර් තිස්සක දක්වා නිෙවාඩු ලබාදීමටනිය මිතාතර, තුන්වනවාරයේ දෙවනාදීර දෙදහස් විසිහතරේ ජනවාරි පළමනදාසිට, දෙදහස් විසිහතරේ පෙබරවාරි දාසේ දක්වා පැත්වීමටනිය මිත බවයි, අධ්‍යාපනමාතයන් ශවෂස ඳහන් කළින්. දාහත්වන අසියානු පාසල් චෙස් ූරත තරගාවලයේදී ශ්‍රිලංකා පාසල් චෙස් කණන්ඩායිමට රන් පදක්කම් හතරක් සහ ෝකට පදක්කමක්හිම වීතිබෙනවා. මෙවර අසියානු චෙස්සූරතා තරඟාාවලිය උස්බෙකිස්ථාන හස්කරනුවරදී පසුගදා පැවැත්ව වුණ. එහිදී කොළඹ රාජක ද්‍යාලේ වෙනක විියරත්ත රන් පදක්කම් දෙකක්ද. මතර සුජාතා විද්‍යාල, හොසිත්මි පැහන්සා සමරවී රන්පදක්කමක්ද රත්ම පුර ෆර්ගස උසස් විද්‍යාලයේ ඊලේෂ උන්දි මුදලිගේ රන්පදක්කමක්ද දිනා ගැනීමට සමත් වනා. එෙන්ම වත්තල යිය විද්‍යාලේ. බිම්සත් ලකට පදක්කමක්ත දිනාගනු ලබවා. මෙරටට කීර්තියක් අත්කර දෙමින් දාහත්වන අසියානුපාසල් චෙස් චූරතා තරගාාවලියයේදී පදක්කම්දින ශ්‍රීලංකාපාසල් චෙස්කණන්ඩායිම අදාළියම දිවයිනට පැමිනිා. මෙරක්ට රරිද්‍රතාවය පිටු දැකීමට සහ සහල් නිෂ්පාදනට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව චීනය අධාරය කරති මෙෙනවා චීන කොමියනිස් පක්ෂයේ දේශපාලන මණඩල සභික අච්චාය යවාන් ජයාාජුන් මහතා අග්‍රාම අත්ත දිනේශකළුවාර්දර මහතා හමුව අවස්ථාවේ දී ඒබවසන හන් කරතිබුණා චීනයේ චොන්ගින් නගරයේ නාගරික කමටු ේකම්වරයාද වන මහතා ඒ අග්‍රමමාත්්‍ය දිේශකනවර්දන මහතා හම වවිසාකච්ඡාවක් පවත්වාති මෙවා ඒදී දෙමුහුන් සහල් වර්ග සහ නිකුත් ආහාරබෝග පිළබඳ විසක්න ශ්‍රලංකාවට ලබදීමටයි තාාවය පල කති බුණේ. එමගින් සහල්ලස් වැන්න කිහිප ගුණයකින් වැඩිකර ගැනීමට හැකි වනා අර ආහර සුරක්ෂසිිතාවට මෙන්ම දරිද්‍රතාව තුරන් කිරීමට හැකිවනවෙ බව යවාන් ජියාජන් මහතාවද හරයෙළ බයි අග්‍රමාතති කාර්යාලයනි ේදනය කළි, මෙ අතර අයි්‍රතිවගත කිරීමට සහ මෙරට ආර්ථකය අවදුරටත් ශක්තිමත් කිරීමට චීනය සහයාපේක්ෂ කරන බව. එමසාකච්ඡාාවේදී අග්‍රාමාත්‍යය දිනේශකළ මාර්දර මහතා ප්‍රකාශ කතිබෙනවා. චලිසි හතර වන මෙරට පැවති පංචමහවාද අතර ප්‍රධානතමවාදයක්ස සැලකෙන පාන දුරාවාදයට අත්සන් තබා ඇත්ේ එක්දහස අටසේ හැත්තැ තුන වසරේ ජුලිමස විසි හතර වනදිනයි. ්‍රතාාන ෙවන ලිබෙත් රැජින ඒක් ්‍රතාාන්‍ය අගැති තෙරෙසා මේේ ල් අස්වීමම පිගෙන කොන්සවේට පක්ෂ නාක ලෙස කටයතු ක ොරිස් ොන්සන් ්‍රතාා ගැති දුරයට පත් කර ඇත්තේ එ දහස් දහන්නවේ වසරේ ජූලිමස විසි හතර වනදිනයි. ඔබ ප්‍රම වට පෙනහු ඉවත් කිීම සැත්කවක් සිදුකර ඇත්තේ එක් දහස් නවසේ තිස්තුනවසරේ ජුලිමස විසි හතර වනදිනයි ඒත් සමගගේෙන් ්‍රද්ධා ප්‍රධාන ප්‍රෞෘති විකාශය නිමාවට පත්වෙනවා හමුවයමූ හිටත් සවසහයයි තිහට තෙරුවන් සරණයි අමපුත්තාය. පෝෘති හැබයි වෙනස්. මේනි වැදකත්වත් නැරමීම සහහා ශ්‍රාතාට වියස්, YouTubeු චනලය සබස්ක්‍රයික් කර සනෝ සලකුණු වන්න.